මංගොන් අද ඔයාලට ගෙනල්ලා තියෙනවා AliExpress එකෙන් මම රුපියල් 3ට ගෙනාපු සුපිරිම අයිටම් පහක අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් මෙතන තියෙනවා මම AliExpress එකෙන් රුපියල් 3ට ගෙනාපු අයිටම්. ඉතින් ඊටත් අමතරව මම නිව්විස බෝනස් එකෙන් ගෙනාපු අයිටමුත් මෙතන තියෙනවා. ඉතින් මෙතන පොදුවේ අයිටම් පහක් තියෙනවා. ඉතින් අපි අද එහෙනම් මේ වීඩියෝ එකෙන් මේ අයිටම් පහ අන්බොක්ස් කරලා මේව ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් ඒ වගේම ඔයාලටත් මේවා ගෙන්න ගන්න හැටි මම වීඩියෝ එක අතරමැදි කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි AliExpress එකෙන් orders දානකොට ඔයාලට මතුවෙන ගැටලු, ඉතින් ඒ වගේම ඒවට හරියන විසඳුම් මොනවද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔයාලා මේක අන්බොක්සින් වීඩියෝ කියලා හිතන්නත් එපා. ඉතින් මේක ඔයාලට වැදගත් කරුණු ගොඩාක් තියෙන වටිනා වීඩියෝ එකක් වෙයි. ඉතින් එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනතෙක්ම බලන්න. ඉතින් අපි එන අයන් වීඩියෝ එකට. හරි. ඉතින් මෙතන තියෙනවා මම AliExpress එකෙන් ගෙනාවු සුපිරිම ගැජට් පහක්. ඉතින් මම කලනුත් කිව්වා මේ වලදි මම සමහර අයිටම් ගෙනාවේ රුපියල් 3ට. ඉතින් ඒ කියන්නේ AliExpress එකෙන් මම කූපන් ලබාගෙන ඒ කූපන් වලින් රුපියල් 3ට බැලන්ස් කරලා තමයි මම මේ සමහර අයිටම් ගෙනාවේ. ඉතින් ඔයාලට මම කියා දුන්නා අපි කොහොමද AliExpress එකෙන් රුපියල් 3 අයිටම් ගෙන්නන්නේ කියලා. ඉතින් ඔයාලා ඒ දේවල් දන්නේ නැත්නම් මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වල තියෙනවා ඒවල වීඩියෝස්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒ දේවලුත් බලන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක එහෙනම් මම තෝරගන්නවා පළවෙනි පැකේජ් එක විදිහට මෙන්න මේ පැකේජ් එක ඔයාලට අන්බොක්ස් කරලා පෙන්නන්න. ඉතින් ඉතුරු අයිටම් ඔක්කොම පැත්තකින් තියාගෙන මම මෙන්න මේ විදිහට මේ පැකේජ් එක ඔයාලට අන්පැක් කරලා පෙන්නන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ගත්තා මගේ පළවෙනි අයිටම් එක. ඉතින් ඔයාලට පේනවා ඇති MKTEL M2023 කියන මෙන්න මේ ෆෝන් එක තමයි මගේ පළවෙනි අයිටම් එක වෙන්නේ. ඉතින් මේක නම් මම ගෙනාවේ රුපියල් 3ට නෙමෙයි, මේක මම ගෙනාවේ නිව්විස ඩීල් යටතේ රුපියල් 800කට. ඉතින් මෙතන රුපියල් 800ට ගෙනාවු අයිටම් දෙකක් තියෙනවා. ඉතින් ඊටත් අමතරව රුපියල් 300ට ගෙනාවු අයිටම් තියෙනවා. ඉතින් ඒ වගේම රුපියල් 3ට ගෙනාවු අයිටමුත් තියෙනවා. ඉතින් ඒකයි මම ඔයාලට කලනුත් කිව්වේ මෙතන රුපියල් 3 අයිටම් සහ නිව්විස ඩීල් අයිටම් තියෙන්නේ. ඉතින් එහෙනම් මම එහෙනම් මෙන්න මේ විදිහට මේ සීල් එක මෙතනින් ඕපන් කරගෙන ඔයාලට මේ බොක්ස් එක ඕපන් කරලා පෙන්නන්නයි හදන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මම AliExpress එකේ නිව්විස ඩීල් එකෙන් ගෙනාපු සුපිරිම බටන් ෆෝන් එක තියෙනවා. ඉතින් මේ බොක්ස් එකේ අපිට ෆෝන් එකට අමතරව ෆෝන් එකේ චාර්ජින් කේබල් එක සහ ඉතින් මේ වගේ පේපර් වර්ක් එකක් අවිලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ඔයාලා ඕඩර් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට තනිකරම ෆුල් වීඩියෝ කරන් වෙලා කියා දුන්නා. ඉතින් ඒ වගේම තමයි මම කලිනුත් ඔයාලට මේ ෆෝන් එක අන්බොක්ස් කරලා මේකේ ෆුල් රිවිව් වීඩියෝ කරගෙන ආවා. ඉතින් ඒ දේවල් ඔයාලට SL ගේ YouTube channel එකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මගේ පළවෙනි අයිටම් එක වෙන්නේ. ඉතින් එහෙනම් මම මේ පළවෙනි අයිටම් එක පැත්තකින් තියාගෙන දැන් යනවා අපි වීඩියෝ එකේ ඊළඟ අයිටම් එක බලන්න. දැන් අපි බලමු අද මගේ වීඩියෝ එකේ දෙවෙනි අයිටම් එක මොකක්ද කියලා. ඉතින් දෙවෙනි අයිටම් එක විදිහට මම AliExpress එකෙන් රුපියල් 3ට දාපු අයිටම් එකක් තමයි තෝරගන්නේ. ඉතින් මම තෝරගන්නවා මෙන්න මේ පැකේජ් එක. ඉතින් අපි එහෙනම් මේ පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු මම AliExpress එකෙන් කූපන් අරගෙන රුපියල් 3ට දාපු අයිටම් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඉතාමත් පරිස්සමට මේ පැකේජ් එක මම අන්පැක් කරගන්නවා. ඉතින් මේ වලට පේන්නේ මම AliExpress එකෙන් රුපියල් 3ට ගෙනාපු hard drive enclosure එකක්. ඉතින් enclosure එකක් කියන්නේ මේකට ඔයාලට පුළුවන් normal hard එකක් use කරලා ඔයාලට මේක portable hard drive එකක් විදිහට use කරන්න. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මේක. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේකට cable එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඊටත් අමතරව මේ තියෙන්නේ අපේ enclosure එක. ඉතින් එහෙමත් නැත්නම් hard disk එකේ casing එක. ඉතින් මෙන්න මේ casing එක open කරලා මේක ඇතුළට අපිට hard එකක් දාලා අපිට මේක portable hard drive එකක් විදිහට use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ hard disk එකක් ඔයාලට අවශ්‍ය නම් ඔයාලත් අනිවාර්යෙන් මේක order කරගන්න. ඉතින් ඔයාලගේ සාමාන්‍ය ගෙදර ලැප් එකක වගේ තියෙන පරණ hard එකක් ඔයාලට මේකට දාලා ඔයාලගේ external hard එක විදිහට මේක ඔයාලට use කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක පියන ඔයාලට මෙන්න මෙතනින් open කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මේක අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේක SATA port එක. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා power line එක. ඉතින් මෙතන hard එක සම්බන්ධ කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ cable එක හරහා මේක ඔයාලගේ laptop එකට සම්බන්ධ කරගන්න. ඉතින් මම දැන් අවුරුදු කිහිපයකට කලින්ුත් මේ වගේ enclosure ගෙනාවා. ඉතින් ඒ වගේම මගේ ළඟ තියෙන පුංචි hard disk මම මේක පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. මාර මික්මනට මේකෙන් data transfer වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් external hard එකක් ගන්න ගියොත් එහෙම ඉතින් වෙළඳපොළේ විශාල මුදලක් වෙනවා. ඉතින් ඇත්තටම අපි ළඟ තියෙන පරණ hard එකක් use කරලා අපිට ගෙදරදීම පුළුවන් මෙන්න මේ වගේ සුපිරිම external hard එකක් හදාගන්න. ඉතින් මේක තමයි මගේ දෙවෙනි අයිටම් එක ඉතින් මම ඔයාලට දරගෙන ආවේ. ඉතින් අපි නම් බලමු දැන් මගේ තුන්වෙනි අයිටම් එක මොකක්ද කියලා. ඉතින් මේ තුන්වෙනි අයිටම් එකත් මම ඔයාලට පෙන්නන්නේ මම රුපියල් 3ට ගෙනාපු අයිටම් එකක්. ඉතින් මේක නම් පොඩක් පුංචි පැකේජ් එකක්. ඉතින් පුංචි වුණාට මේකත් මම ගෙනාව රුපියල් 3ට. ඉතින් අපි නම් බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා.
ඉතින් මේක අන්පැක් කරන ගමන් මතක් කරනවා ඔයාලා SLA YouTube channel එකට අදාපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් SLA YouTube channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙම කරොත් එහෙම මම මේ වගේ video දාපු ගමන් ඔයාලට ඒවා නැරඹීමක් කියව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි AliExpress එකෙන් offers ආපු ගමන් ඔයාලට මුලින්ම නැරඹීමක් කියව ලැබෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා SLA YouTube channel එක subscribe කරලා තිබ්බොත්. ඉතින් සමහර offers තියෙනවා යම් කිසි කාල සීමාවකට විතරයි එන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඒවා මුලින්ම නැරඹුවොත් එහෙම ඔයාලට පුළුවන් ඒ වගේ offers වලදී මේ වගේ අඩු මුදලට බහන්න මිලදී ගන්න. හරි. ඉතින් කතාවෙන් කතාව මම මගේ තුන්වෙනි පැකේජ් එකත් unbox කරා. ඉතින් මේ තියෙන්නේ මම රුපියල් 3ට ගෙනාපු ඊළඟ item එක. ඉතින් මේකේ තියෙන්නේ type c cable එකක්. ඉතින් ඔයාලට තේරෙනවාද මේක සාමාන්‍යයෙන් මීටරයක් වගේ දිගයි. ඉතින් මීටරයක් දිග සුපිරිම ක්වොලිටියෙන් තියෙන type c cable එකක් තමයි මම තුන්වෙනි order එක විදිහට AliExpress එකෙන් රුපියල් 3ට order කරගත්තේ. ඉතින් ඔයාලට මේ order කරගන්න පුළුවන්. ඉතින් මම අර videos ඔයාලට දාලා තිනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට AliExpress එකේදී මේ වගේ දේවල් ඕඩර් කරනකොට ඔයාලට සාමාන්‍ය shipping cost එකක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ shipping cost එකක් එනවනම් ඔයා කොහොමද shipping cost එක අඩු කරගෙන මේ item ඕඩර් කරගන්න හැටි මම ඔයාලට කලින් සති video එකේදී කියලා දුන්නා. ඉතින් ඔයාලා තාමත් ඒ video එක බලුවේ නැත්නම් මෙන්න මේ thumbnail එකෙන් පේන video එකෙන් බලන්න. ඉතින් මේකේදී මම ඔයාලට කියලා දුන්නා අපි කොහොමද shipping cost එක අඩු කරලා මෙව ඔක්කොම free shipping ගෙන්නන්නේ කියලා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක එහෙනම් අපි දැන් යන් අද වගේ හතරවෙනි item එක මොකද්ද කියලා බලන්න. මම දැන් දන්නවා ඔයගොල්ලෝ බලන් ඉන්නේ මම හතරවෙනි item එක විදිහට මෙන්න මේ ලොකු පැකේජ් එක unbox කරනකම්. ඉතින් මාත් පොඩ්ඩක් කපටිනේ. ඉතින් ඒ නිසා මම මේක දැන් unbox කරන්නේ නැහැ. ඉතින් මම මේක අවසානට තියාගෙන මම දැන් ඔයාලට මෙන්න මේ පැකේජ් එක unbox කරලා පෙන්නන්නයි හදන්නේ අද මගේ හතරවෙනි item එක විදිහට. මම එහෙනම් මේ item එක unpack කරගන්නකම් ඉතින් ඔයාලට පුළුවන් ඔය පල්ලෙහා තියෙන subscribe button එක click කරලා SLA YouTube channel එක subscribe කරලා මට පුංචි support එකක් දෙන්න. ඉතින් මං හිතනවා එහෙනම් ඔයාලා දැන් මෙන්න මේ තප්පර 5 ඇතුළත පල්ලෙහා තියෙන subscribe button එක click කරලා SLA YouTube channel එක subscribe කරයි කියලා. 1 2 3 4 5 හරි. ඉතින් එහෙනම් මං හිතනවා ඔයාලා subscribe කරන්න ඇති කියලා. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න ගන්නේ මගේ හතරවෙනි item එක. ඉතින් මෙන්න තියෙනවා මගේ හතරවෙනි item එක smart breaker. ඉතින් ඒ කියන්නේ මේක smart switch එකක්. ඉතින් මේකෙන් ඇත්තටම අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට ලෝකේ ඕනෑම තැනක ඉඳන් අපේ ගෙදර තියෙන ඕනෑම device එකක් control කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ phone එකෙන් ඔයාලගේ ගෙදර තියෙන TV එක, ඉතින් ඔයාලගේ තියෙන switches, ඉතින් ඒ වගේ fridge එක, ඔයාලගේ lights මේ වගේ ඕනෑම දෙයක් ඔයාලට control කරන්න පුළුවන් voice command හරහාම. ඉතින් ඔයාලට voice command එකක් දිහාත් control කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් phone එක app එක open කරලා පුංචි click එකකින් ඔයාලට පුළුවන් ලෝකේ ඕනෑම තැනක ඉඳන් ඔයාලගේ ගෙදර තියෙන ඕනෑම device එකක් control කරගන්න. ඉතින් මම මෙච්චරලා කියපු ගැජට් එක මොකක්ද අපි දැන් බලමු. ඉතින් මේ තියෙන්නේ එච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙන්න මේ පුංචි ගැජට් එක. ඉතින් මේකෙන් තමයි ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර තියෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේකට අපි කියන්නේ ස්මාර්ට් ස්විච් එකක් කියලා. ඉතින් මේ ස්මාර්ට් ස්විච් එකත් මම ගෙනාවේ AliExpress එකෙන් රුපියල් 3ක් වැනි පුංචි මුදලකට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් AliExpress එකෙන් ඕඩර් කරගන්න. ඒ දේවල් මම කියා දීලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලා මතක නොකර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක්ස් වල වීඩියෝ ලින්ක් ගිහලා බලන්න ඔයාලා කොහොමද මේ ඕඩර් කරගන්නේ කියලා. ඉතින් මේක තමයි මගේ හතරවෙනි පැකේජ් එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන හැටි සහ මේවට වයර් සම්බන්ධ කරන හැටි මම ඔයාලට අවුරුදු 3කට වගේ කලින් කරපු වීඩියෝකින් අරගෙන ආවා. ඉතින් ඒ වීඩියෝ thumbnail එක තමයි මෙන්න මේක. ඉතින් මේකෙන් ගිහිල්ලා ඔයාලා බලන්න අපි කොහොමද මේ ඩිවයිස් එක සම්බන්ධ කරගන්නේ සහ මේක වැඩ කරගන්නේ කියලා. ඉතින් මේකට ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහා link එකකින් ගිහිල්ලා මේ item එකත් ඔයාලා order කරගන්න. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි හතරවෙනි item එක බැලුවේ. ඒකට මම පැත්තකින් තියාගන්නවා. ඉතින් අපි කියන දැන් බලමු අපේ අවසාන item එක වෙන මෙන්න මේ විශාල package එක මොකද්ද කියලා. ඉතින් ඔයාලත් ආසාවෙන් හිටියේ මේ package එක මොකද්ද කියලා බලාගන්න. ඉතින් මම එහෙනම් තවත් ඔයාලව අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ package එක ඔයාලට unpack කරලා පෙන්වන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ package එක ඔයාලට unpack කරලා පෙන්වනවා. ඉතින් ඔන්න එහෙනම් මම දැන් ගන්නවා item එක එළියට. ෂා. ඉතින් ඔයාලට පේනව නේද මම ඕඩර් කරලා තියෙන මිනි කූලින් ෆෑන් එක. ඉතින් මේක නම් ඇත්තටම සුපිරිම අයිටම් එකක්. ඉතින් මම සම්පූර්ණ වීඩියෝ එක අරගෙන ආවා මේ වගේ අයිටම් එකක් ඔයාලට unbox කරලා පෙන්නලා. ඉතින් ඒ වගේම මේක සුපිරිම වැඩ කරන හැටිත්. ඉතින් ඔයාලට බලලා නැත්තම් මෙන්න මේ thumbnail එකෙන් පේන වීඩියෝ එකෙන් බලන්න. ඉතින් මේකේ තියෙනවා මේ අයිටම් එකේ full review වීඩියෝ එකක්. ඉතින් අද අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් මේ අයිටම් එක ඉතාමත් ඉක්මනට unbox කරගෙන බලමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට හම්බෙලා තියෙනවා මේකේ charging cable එක. මේ වගේම තමයි මේ තියෙන අපේ සුපිරිම mini cooling fan එක. ඉතින් මන්නම් නම් කරේ මේක සුපිරිම mini AC එකක් කියලා. ඉතින් ඒ කියන්නේ මේකට අපි වතුරත් එක්ක අයිස් කැට දැම්මම
ඉතින් මාර වේගයෙන් ඉතින් ඒ වගේම මාර සීතලකින් ඒ අයිස් කැටදුම එළියට එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් AliExpress එකෙන් මෙන්න මේ වගේ සුපිරිම අයිටම් ඕඩර් කරගන්න. ඉතින් මේවල ලින්ක්ස් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් මෙන්න මේ සුපිරිම බටන් ෆෝන් එක. ඉතින් ඒ වගේම මෙන්න මේ ෆෑන් එක. ඉතින් ඒ වගේම ලෝකේ ඕනෑම තැනක ඉඳන් ඔයාලගේ ගෙදර ඩිවයිස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට් ස්විච් එක. ඉතින් ඊටත් අමතරව මෙන්න මේ පෝටබල් හાર્ඩ් ඩිස්ක් දාන හાર્ඩ් ඩ්‍රයිව් එන්ක්ලෝස් එකත් මම ඔයාලට අද වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට සුපිරිම අයිටම් සෙට් එකක් ගෙනාවා. ඉතින් මෙතන තියෙනවා රුපියල් 3ට ගෙනාපු අයිටම් 3ක් සහ මම නෙවිස් එකෙන් ඔඩර් කරපු තවත් අයිටම් කිහිපයක්. ඉතින් මම ඔයාලට මුලදී කිව්වා වගේම ඉතින් ඔයාලටත් පුළුවන් AliExpress එකෙන් මේ දේවල් ඕඩර් කරන්න. ඉතින් මේවා ඕඩර් කරනකොට ඔයාලගේ ඇඩ්‍රස් ට්‍රැක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ කාඩ් එක ට්‍රැක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අවම කරගෙන ඔයාලට මේවා කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ඔඩර්ස් දානකොට සතියේ ඔඩර්ස් දෙකක් වගේ දාන්න. ඉතින් මම ඔයාලට එහෙම කියන්නේ ඔයාලා හැමදාම ඕඩර්ස් දාන්න ගත්තොත් එහෙම ඔයාලගේ ෆෝන් එක ට්‍රැක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාලට දිගින් දිගටම මේ වගේ ඕඩර්ස් දාන්න බැරි වෙනවා. ඉතින් මම ඔයාලට පොරොන්දු වෙනවා ඔයාලට AliExpress එකෙන් එක මේල් එකකින් ඕඩර්ස් පහක් දාන ක්‍රමයක් මම ඔයාලට කියා දෙනවා. ඉතින් ඔයාලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එකත් මම ඔයාලට ඉදිරියේදී ඉතාමත් ඉක්මනට අරන් එනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් ආපහු මම බලන්න ඕන නම් මම නැවත මතක් කරනවා ඔයාලා SL YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් ඔයාලා මේක ලයික් එකක් දාලා ඔයාලට මොන ප්‍රශ්න තියෙනවා නම් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ප්‍රශ්න කමෙන්ට් කරන්න තමතක කරන්න එපා. ඉතින් ඒ වගේම AliExpress වල කැමති මේ වගේ බහන්න ගෙන්නන්න කැමති ඔයාලගේ යාළුව අතර මේ වීඩියෝ ගැන ඔයාලා ෂෙයා කරගන්න මතක් කරන්නත් එපා. ඉතින් මේ සියලු මතක් කිරීම සමගින් ඉතින් අදට ගමන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.